උතුරට ගියත් දකුණට ගියත් අද රට වටේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට අවශ්‍යයි කියන කතාව සිංහල දෙමළ මුස්ලිම් මේ හැම දෙනාගේම මුවින් පිට වෙන දෙයක්. එද අපි විශ්වාස කරනවා තරුණාසේලා මේ විශ්යෙකෙන්ද ගන්න තීන්දුව ගෑස් සිලින්ඩර ඉදිරියේ ගහන කතිරේ ඔබට විතරක් නෙවෙයි ඔබගේ දූ දරුවන්ට රටේ අනාගතය සුරක්ෂිත කරන්න ගහන ඡන්දය. අද සමස්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වේදිකාව බැලුවාම අද මේ රටේ පක්ෂ 38ක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 140කට ආසන්න ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න මේ වේදිකාවට ගොඩ වෙලා තියෙනවා. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි මේ වෙලාවේ රට බාර දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි කියන එක තමයි සමස්ත මේ රටේ දේශපාලන පක්ෂවල මතය. සමහර විට ඔබ හිතයි මෙමැතිවරණේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නට නාමල් මන්ත්‍රීතුමා ඡන්දය ඉල්ලන නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට හම්බෙයිද කියලා. මම ඔබට කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමස්ත බහුතරය මේ මැතිවරණේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක. උදාහරණයක් ගන්න මහනුවර දිස්ත්‍රික්කයේ මහජන ඡන්දයෙන් පොහට්ටුවේ මන්ත්‍රීව 8 දෙනෙක් පත් වුණා. ඒ 8 දෙනාගෙන් එකෙක් එහාට බැන්නා. එකෙක් පයින්නෝඩ එකෙක් මෙහාට ගත්තා අපි වේලු කුමාර. දැන් අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව 8 දෙනෙක් එතුමාට සහාය දෙනවා. සජිත් මහත්තය ලනු දෙනවා. සජිත් මහත්තය කියන්නේ ආර් ප්‍රේමදාස මහත්තය නෙවෙයි. මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම හිතනවා නම් සජිත් මහත්තයා අපේ පක්ෂයේ දෙකට තුනට කඩන්නේ. මොකද පක්ෂේ කඩාගෙන ගියා කියලා එයාට රනිල් වික්‍රමසිංහ වෙන්න බෑනේ. පොඩි ළමයා පක්ෂ නායකත්වයේ ඉල්ලුවා දුන්නා ජනාධිපති වෙන්න ඕනේ කිව්වා දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා අනේ උතුරු නැගෙන හැම තැනම ගිහිල්ලා ඡන්ද ටික අරන් දුන්නා දිනන්න පුළුවන් නැද බෑ නායකයෝ වෙන්න සහ රජ වෙන්න වාසනාව තියෙන්න ඕනේ ඒක නැතුව බෑ